listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. සිරිනගරයේ සිට ගුවනට එක්වෙන විදුරු සිංහල සංග්‍රහය සමගිනුයි ඔබ මේ එක්වී සිටින්නේ. සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවි තුලිනුත් ඔබට සජීවීව විදුරු සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිරිනගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.vidurumedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන, ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකියි. අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. හරියටම වේලාව 10. අද 12 වෙනිදා නොවැම්බර් මාසයේ වසර 2015. ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් අද. ගිය සතිය අප ඔබව දැනුවත් කළා සත්කමකට පස්සේ ඇතිවෙච්ච සංකූලතා නිසා. මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට හදිසියෙම රැගෙන ගිය බව අවාසනාවකට උන්වහන්සේ අපවත් වුණා සිංගප්පූරුවේදී. අද පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි උන්වහන්සේගේ අවසාන කටයුතු සිදුවන්නේ. අද සජීවීව වැඩසටහන අතරතුර අපි සම්බන්ධ වෙනවා පාර්ලිමේන්තු සංකීර්ණයට යාබදව තියෙන ක්‍රීඩා පිටියේ පැවැත්වෙන්නේ ඒ අවසාන කටයුතු. උන්වහන්සේගේ අවසාන කටයුතු සජීවීව ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා වරින් වර. මේ වෙන විට නායක ස්වාමින් වහන්සේලා තම අනුශාසනා දේශන පවත්වමින් සිටිනේ. මේ සම්බන්ධයෙන් අපි වැඩසටහනේ වරින් වර අප සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයට යාබදව තියෙන ක්‍රීඩා පිටියට ඔබව සම්බන්ධ කර ගැනීමට සූදානමින් සිටිනේ. ඒ වගේම අපි සුපුරුදු පරිදි ප්‍රජා නිවේදන වලටත් ශ්‍රී ලංකාවේ සිට ලැබෙන නැවුම් පුවත් සරණියටත් ඔබව යොමු කරනවා. ඒ විශේෂ සාකච්ඡාවක් තියෙනවා ද්විත්ව පුරවැසි භාවයේ නිසා. විශේෂයෙන්ම ඔබ අප ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වෙලා මේ වෙනුවට ඔස්ට්‍රේලියාවේ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාගෙන තියෙනවා නම් පසුගියදා සම්මත කරගන්න ලැබූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අනුව ඔබ ද්විත්ව පුරවැසි භාවය ලබා සිටීම නිසා දෙවනි පන්තියේ පුරවැසියෙක් බවට ශ්‍රී ලංකාවේ පත් වෙලා තියෙනවායි කියලා මැසිවිල්ලක් තියෙනවා. මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මොන විදිහටද මේ දෙවනි පෙළ නැත්නම් දෙවනි පන්තියේ පුරවැසි භාවයකට පත්වන්නේ, කොයි ආකාරයෙන්ද, මොන මොන කරුණු කාරණාද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දුරකථන ඔස්සේ සම්බන්ධ කරගෙන අසේල ජයනාත්. ඒ වගේම හෙට උදෑසන ශ්‍රී ලංකාවේ වෙලාවෙන් 11:50ට අපි ඔබට මතක් කරා පසුගිය සතියේ කලින් සතියේ අභ්‍යවකාශ සුන්බුන් ශ්‍රී ලංකාව ආසන්නයේ දකුණු දිග මුහුදු වෙරළට කඩාගෙන වැටීමට නියමිතයි. මෙහිදී අපිට දැනගන්නට තිබෙනවා ඒ සුන්බුන් ඇත්තටම කඩාගෙන වැටෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයට කියලා. කෙසේ වෙතත් මේ පිළිබඳව විශේෂ වැඩසටහනක් අප ගෙනීමට බලාපොරොත්තු වෙන ප්‍රවීණ තාරකා විද්‍යාඥයෙකු සම්බන්ධ කරගෙන. ඉතින් අපි මුලින්ම යමු එමු. සුපුරුදු ලෙස අදත් ඉතිහාසයේ අද දිනයක මොන වගේ දේවල්ද කතාව ඉතිහාසගත තොරතුරු කියලා. සුජීව, අද අර ඔබ කලින් කිව්වා වගේ
ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක්. ඉතින් අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මේ සියලුම මාධ්‍ය තුලින් ආතිකරු මාදුළුවේ සෝබිත ස්වාමීන් වහන්සේගේ මේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව සජීවී විස්තර ලබා දෙනවා. අර ඔබ කලින් කිව්වාගේ අපි උත්සාහ කරනවා මේ තොරතුරු අපි අසන්නන් වෙතත් ලබා දෙන්නට. හොඳයි, ඉතින් අපි බලමු මොනවද අද වගේ දිනයක මේ නොවැම්බර් 12 වෙනිදා දිනයක මොනවද ඉතිහාසය වෙලා තියෙන්නේ කියලා. 1912 නොවැම්බර් 12 වෙනිදා මුල්ම වතාවට ශ්‍රී ලංකාවේ සම්පකාර සංගමයක් වැල්ලබඩපත් වේදී පිහිටුවාල් තිබෙනවා. ඒ වගේම 1927 නොවැම්බර් 12 වෙනිදා මහත්මා ගාන්ධිතුමා ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. ඒ වගේම 1987 රට සභා පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමක් සිදු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලාබාලතම ජනාධිපති වෙන ප්‍රථම ජනාධිපතිවරිය වශයෙන්, ඒ වගේම ලෝකයේ සිව්වන ජනාධිපතිවරිය ලෙසත් චන්ද්‍රිකා කුමාර්තුංග මහත්මිය 1994 නොවැම්බර් 12 වෙනිදා දිවුරුම් දීලා තියෙනවා. ඒ වගේම 1964 නොවැම්බර් 12 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය පිහිටවලා තිබෙනවා. ඒ වගේම භෞතික විද්‍යාව සඳහා වන පළමු නොබෙල් ත්‍යාගයේ එක්ස්රේ කිරණ සොයාගත් විල්හෙම් රොජන්ට් හට ප්‍රදානය කරලා තිබුණා ඒ 1901 වසරේ. ඒ වගේම ඔබ අප කවුරුත් හඳුරන ප්‍රවීණ සාහිත්‍ය දරවෙකු වූ ගුණදාස අමරසේකර මහතාගේ උපන්දිනය සිදු වෙලා තිබෙන්නේ අදයි ඒ 1920 වසරේදී. ඒ වගේම අපි බලමු ඉතිහාසගත තොරතුරු විදිහට මොනවද ශ්‍රී ලංකාවේ කලා කටයුතු මේ සිනමා කලාව දෙස බැලුවොත් 1976 සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද නිල්ල සොයා චිත්‍රපටයේ තිරගත වීම සිදු වෙලා තිබෙනවා. ඒ වගේම 1982 යසපාලිත නානකාර අධ්‍යක්ෂණය කරන නැවත හමු වීම චිත්‍රපටියත් 1982 ඇන්ටන් ග්‍රෙගරි විසින් අධ්‍යක්ෂණය කර මිස් මල්ලිකා චිත්‍රපටියත්, ඒ වගේම 1993 හේමසිරි සෙල්ලපෙරුමු විසින් අධ්‍යක්ෂණය කරන ලද ළඟින් ගියොත් ඇහැක් නෑ චිත්‍රපටියත් තිරගත වෙලා තියෙනවා. මේ ඉතිහාසගත තොරතුරුයි අද වගේ දිනයක නොවැම්බර් 12 වෙනිදාවක ඉතිහාසගත තොරතුරු විදිහට අප වෙත ලැබී තිබෙන්නේ. හොඳයි, අපි අර කලින් කියූ ආකාරයට අද ශ්‍රී ලංකාවේ ශෝක දිනයක්. ඉතින් ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනාදරයට පත් වූ කෘතහස්ත අතිපූජ්‍ය සෝභිත හිමිපාණන්ගේ දේහ පිළිබඳව ආදාහන පූජෝත්සවය මේ අවස්ථාව වන විට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩා භූමියේදී සිදු කරනවා. ඒ වගේම ඒ දේහය රැගත් ආදාහන පෙරහැර අද දවල් 1:30 ශ්‍රී නාග විහාරයෙන් පිටත් වෙලා පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියට පිවිසුමෙන් පසු මේ ආදාහන පූජත්වයේ කටයුතු මේ වෙනකොට ආරම්භ වෙලා තිබෙන බවයි අපිට ලැබෙන තොරතුරු වලින් සඳහන් වෙන්නේ. ඉතින් මේ වෙනකොට ආදාහන මළුව අභියස භික්ෂුන් වහන්සේලා 5000ක් පමණත්, ආරාධිතයන් 350ක් පමණත්, ඒ වගේම තවත් විශේෂ ආරාධිතයන් විශාල ප්‍රමාණයකුත් සඳහා අසුන් පනවා විශාල ආදාහනාගාරයක් නිර්මාණය වී තිබෙන බවයි අපිට ලැබෙන තොරතුරු වලින් සඳහන් වෙන්නේ. මේ බෞද්ධ ජනතාවට පමණක් නෙවෙයි සියලු ආගමිකයන් වගේම මේ ලක්වැසි සියලු ජාතිකයන්ගේ ගෞරවයට බහුමානියට පත්තුණු මේ සෝභිත ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ සමාජ සාසනික උන්නතිය ආගමික සහජීවනය පිළිබඳව, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග රටතුර තහවුරු කිරීම උදෙසා අප්‍රතිහිත ධෛර්යයකින් යුක්තව පෙනී සිටි යතිවරයාණන් වහන්සේ නමක් විදිහට ඉතා විශාල ගෞරවයක් දිනාගත හිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම රටේ පැවති අහිතකර දේශපාලන ප්‍රවාහයන් නිවැරදි මකට යොමු කිරීම සඳහාත් උන්වහන්සේ තුල වූ අදිෂ්ඨානේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා වූ පොදු ජන ක්‍රියාවලියට තීරමක මඟ පෙන්වීමක් ලබා දුන් බවත්, ඒ බලපෑම යහපාලන රජයක් බිහි කරමින් රට නිවැරදි මගකට ගෙන යාම සඳහා ජනතාව වෙත ලබා දුන් හිමහත් ධෛර්යයක් වූ බවයි මේ තොරතුරු වලින් අපට වාර්තා වෙන්නේ. මේ මහදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳව පසුගියදා කෙරුණු යම් විවරණයක් අපේ අසන්න වෙනුවෙන් ලබා දීමටයි මේ උත්සාහය. පූජ්‍ය මහදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගිහි නාමය පතිරගේ දොන් රත්නසේකරයි. 1942 වසරේ මැයි මස 29 වෙනිදා එනම් වෙසක් පොහෝ දින උපත ලද අතර පවුලේ දෙවැනියා වූවා. උන්වහන්සේ මාදුළුවාවේ මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පැවිදි බිමට එළඹුණේ 1955 වසරේ මැයි මස 9 වෙනිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී. 1962 වසරේදී උපසම්පදාව ලැබූ සෝභිත හිමියන් විද්‍යාලංකාර සහ විද්‍යෝදය පිරිවෙන්වලින් උසස් අධ්‍යාපනය ලැබුවා.
वसरेदे श्री जयवर्धनपुर विश्वविद्यालय शास्त्रवेदी गौरव उपाध्याय එදහස් නවසිය පනස් හතර වසරේ සිට කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ වැඩවිසු සෝවිත හිමියන් අපවත් වන තෙක්ම සිය ශාසනික හා සමාජ මෙහිවරේ යෙදුනේ එහි සිටයි. 1967 වසරේදී උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති දුරේට පත් වුණා. දීප ව්‍යාප්ත ශාසනික මෙහෙවරක නිරත වූ උන්වහන්සේ සමාජ ගැටලු විසඳීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළ හිමිනමක් ලෙසද ප්‍රකටයි. ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් අභියෝග වලට මුහුණ පෑ සෑම අවස්ථාවකම රටදැය වෙනුවෙන් උන්වහන්සේ දිවිහිමියෙන් කැප වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්. මෙරට සහ අන්තර්ජාතික වශයෙන් විශාල ශාසනික සේවයක් කළ උන්වහන්සේ ජාතීන් අතර සහජීවනයේ ගොඩනැගීම සඳහා විශිෂ්ට සේවාවක් ඉටු කළා. මෙරට තරුණයන් මත්තුව දුරෙන් මුදා ගැනීම සඳහා පිහිටවනු ලැබූ අමාත්‍යප ව්‍යාපාරී පුරෝගාමි මෙහෙවරක් උන්වහන්සේගෙන් ඉටෝඩා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව ඡන්ද ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළේ උන්වහන්සේ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ තුලින් වත්මන් යහපාලන රජය බිහි කිරීමට මූලිකත්වයේ ගත්තේද පූජ්‍ය මාතුරුවාවේ සෝපිත ස්වාමින් වහන්සේ. සෝබිත හිමියන් අපවත් වන විට 73 වැනි වියෙහි පසු වුණා. සාධාරණ සමාජයක් උදෙසා හඬ නැගූ නා හිමියනේ රටේ ජාතියේ යහපත උදෙසා කැප වූ සංඝ පීතෘවරයාණන් වහන්සේට අපි නිවන් සුව පතන්නෙමු. සසුනේ වනස්පති මාතුලාවේ සෝබිත තෙරිඳු හෙළ සඟ සසුනේ වනස්පති අභීත කෙසරිඳු ජාතික සටනේ ඔබේ කට හඳින් දැ ඔද වැඩුනේ ඕ අයුක්තියේ රුදු රළනේදී අතරේ ඇතෙක් වගේ ඔබේ පියවර හැදුනේ ඇතෙක් වගේ ඔබේ පියවර ඇදුනේ කහසිවුරේ බලපෑ කෙසරානෝ රටම අවදි කළ දේශකයානෝ මව්බිම සුරකින් මුර දෙවිඳානෝ ජනතාවාදී යතිවරයානෝ සිංහනාදය ඇති සංඝසේනාපති